අයිබෝන් ඔයාම එකතුලා ඉන්නේ SL Geek YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක්. ඉතින් Samsung ලා මීට දවස් කීපයකට කලින් unpacked event එකක් පැවැත්තුවා. අපි දන්නවා සාමාන්‍ය අවුරුදු මුල් කාලේ රිලීස් වෙන්නේ Samsung ලගේ S series එකේ device එකක් කියලා. ඒ විදිහටම Samsung Galaxy S22 එක ගොඩදිරෙක් බලන් හිටපු device එක රිලීස් වුණා. ඇයි මං ගොඩදිරෙක් බලන් හිටියා කිව්වේ? මොකද 2021 දී අපි දන්නවා Samsung ලා Note එකක් රිලීස් කරේ නැහැ කියලා. ඉතින් කර කලින්ම රිලීස් කරපු S21 එකත් එක්ක අපිට ඉස්සරහට යන්න ඕන අවුරුද්ද පුරාවට නැත්නම් සාමාන්‍යයෙන් iPhone එකත් එක්ක තරඟකාරී වෙන විදියට ඒගොල්ලෝ ඊයේ end එකේදී අනිවාර්යයෙන්ම Note series එක රිලීස් කරන්න තිබුණා. නමුත් මම ඒක ගැන වෙන වීඩියෝ එකක් හදුවා. ඒ අවුරුද්ද විච ප්‍රශ්න සහ ඒගොල්ලන්ගේ capabilities එක ඒගොල්ලන්ට තව device එකක් market එකට එවන්න තිබිච්ච අපහසුතාවයත් එක්ක Note එක එහෙමම නැති වුණා. ඒ වගේ මේ දේ දැනගන්න හම්බෙන ආරංචින Samsung Note කියන series එක නවත්යි වගේ එකක් තියෙනවා. මොකද S series එකට දැන් තමත් S Pen support එක තියෙනවා. හැමදේක්ම තියෙන. ඉතින් මේකත් එක්ක S series එකත් හරියට දැන් Note එකත් එක්ක combine වෙලා මේ දෙකම එකක් කරලා වගේ තමයි අපිට මේ විදිහ බලා ගන්න හම්බෙන්නේ. හරි. ඒක තමයි වැඩක් නැහැ. ඉතින් කොහොම හරි මීට දවස් කීපයකට කලින් Samsung ලා release කරනවා S22 එක. S22 එක ගැන කතා කරද්දි මේක සෑහෙන හොඳ device එකක්. මොකද ඔයගොල්ලෝ දන්නවා කලින් S21 එක අපි use කරා review කරා. ඔයගොල්ලන්ට මතක ඇති සෑහෙන හොඳ device එකක් වුණා. ඉතින් ඒකේ තිබුණ Snapdragon 888 එකට සාපේක්ෂව මේ පාර අපිට බලා ගන්න හම්බෙන්නේ Snapdragon 8 generation 1 processor එකක් නැත්නම් chipset එකක්. ඉතින් මේකේ performance පැහැදිලිවම වැඩි. ඉතින් performance wise මේ ෆෝන් එකේ සෑහෙන හොඳ improvement එකක් තියෙනවා කියලා හිතෙනවා. මෙතනින් තමයි කතාව පටන් ගන්න. ඇයි මම මේ වගේ මාතෘකාවක් දැම්මේ? ඇයි මම මේ වගේ වීඩියෝ එකක් හදන්නේ? කියන ප්‍රශ්නේ වාරෙම එනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් පල්ලා දෙන්න ඔතන subscribe button එක press කරලා SG YouTube channel එක subscribe කරත් ඉස්සරහට මේ වගේ tech updates ඔය ගාවටම ගෙන්න ගන්න හම්බෙනවා. ඔයාලට හිතන දේවල් මේ මගේ අදහසම කතා කරන්න, ඔයාලට හිතන දේවල් කතා කරන්න තමයි පල්ලා comment section එක තියෙන්නේ. වීඩියෝ ලයික් එකක් දානවා වගේම පල්ලාට වෙලක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ න්ියුස් එක මම අද මේ පොඩ්ඩකට කලින් දැනගත්ත එක. පස්සේ මම මේක ගැන හෙව්වා. මොකද මෙහෙම දෙයක් වෙන්න බෑ කියන අදහස මගේ ඔළුවේ තිබුණා. මොකද්ද මේ කතා කරන්නේ? ඔගොල්ලෝ දන්න මේ වෙද්දි ලෝකේ තියෙන හොඳම ස්මාර්ට්ෆෝන්ස් ටිකක් ගැන කතා කරොත් iPhone 13 Pro Max එක. ඒ වගේම S22 එක තාම රිලීස් වෙලා නැහැ. හරියටම රිලීස් වුණාට පස්සේ S22 එක. ඒ වගේම Google Pixel 6 Pro එක මම මේ දවස්වල ඩේලි ඩ්‍රයිව් එකේදී යූස් කරන ෆෝන් එක. ඒ වගේම තවත් devices keep එක නම් ඔයගලට අනිවාර්යෙන් මතක් වෙනවා. විශේෂයෙන් OnePlus වල තියෙන phones release කරනවා, Vivo වල හොඳ phone එකක් release කරලා තිබුණා. ඉතින් basically ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දි top flagships කියලා අපි use කරන්න අර ගොඩම කතා කරන high end devices keep එකක් තියෙනවා. ඒ අතර එකක් තමයි S22 එක සහ ගොඩක් පිරිසක් බලාපොරොත්තු වෙන device එකක් Android කියන එකට එද්දි. හරි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි benchmark. ඔයගොල්ලෝ මේ screen එකේ පේන්නේ මේ වෙද්දි අපිට බලා ගන්න හැම මේ devices වල benchmark list එකක්. ඔයගලට පේන මුලින්ම Samsung Galaxy S22 Ultra එක. මේකේ single core score එක බලා ගන්න අපිට 1232ක්. ඒ වගේම multi core score එක 3433ක් වගේම machine learning score එක 448ක්. පොඩ්ඩක් focus කරමු මෙතන single core සහ multi core scores දෙක ගැන. දැන් යමු අපි මීට මාස ගානකට කලින් release වෙච්ච iPhone 13 Pro Max එක. ඒ කියන්නේ 2020න් පස්සේ 2021 එක device එකක් Apple release කරන්නේ 2022 release කරන්න තව මාස කීපයක් තියෙනවා. මේ වෙද්දි මේ device එක මාස සැලකීතු ප්‍රමාණය පරණයි. තාම S21 එක අනාගතේ ඉන්න තියෙන ෆෝන් එක. ඒ කියන්නේ මේ මොහොත වෙද්දි S22 එක ඇවිල්ලත් නැහැ. මම කියන්නේ technically. එතකොට S22 එක අනිවාර්යෙන් පැහැදිලිව අනාගතේ ඉන්න තියෙන ෆෝන් එක. මීට පාස ගන්න පරණ ෆෝන් එකට වඩා පැහැදිලිව හොඳ වෙන්න ඕනේ. හැබැයි iPhone 13 Pro Max එක වලින් බලා ගන්න බල පැහැදිලිම single core score එක තියෙන්නේ 1735ක් තියෙනවා. ඒ වගේම multi core score එක ඔයගොල්ලෝ පේනදි මේ chart එකේ පෙන්වන්නෙත් නෑ. ඒ කියන්නේ 4800කට විතර ආසන්න ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. ඒතර ඔයාලට පැහැදිලිවම පේනවා කලින් කතා කරපු 1200 ගන්නට වඩා 1700 ගන්න සෑහෙන විශාලයි. ඒ වගේම 3400 ගන්නට වඩා 4800 පිට ප්‍රමාණයක් ස්කෝර එකක් ඇවිල්ලා තිනවා iPhone 13 Pro Max එකේ. අපොඩක් කම්පෙයා කරලා බලුවොත් අනිත් devices උදාහරණයක් ලෙස S22 Plus එක ගත්තත් ඔයාලට පේනවා මේ දෙකේ අර S22 එකේ S22 Plus එකේ ලොකු performance අතර වෙනසක් එන්න බෑ. නමුත් ඔක අපිට almost same දෙකම. ඒතර වගේම S21 Ultra එකට සාපේක්ෂව S22 එකේ අපිට වෙනසක් බලා ගන්න හම්බෙද පැහැදිලිම. ඒකට අපි නෑ කියන්නේ. මම ඒක මුලින් කියද්දිම පටන් ගත්තා. මොකද chipset wise upgrade එකක් තියෙනවා ලොකු Snapdragon ලගේ. ඉතින් පැහැදිලි මේක වැඩි. හැබැයි මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි තාමත්
iPhone 13 Pro Max එක පහු කරන්න බැරුණේ. හරි. ප්‍රශ්න දෙන්න මෙහෙම. දැන් ඔයගොල්ලෝ පැහැදිලිවම දන්නවා iPhone 13 Pro Max එක S22 එකත් එක්ක ගනිද්දි සෑහෙන ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා මේ benchmark scores අතරින්. තව පොඩි කතාවක් කියන්න. iPhone වල RAM එක අපි දන්නවා ඒගොල්ලෝ keynote එකදී කවදාවත් කියන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ගේ chipset එක ගැන කතා කරනවා විශේෂයෙන්ම A15 Bionic එක ගැන අනිවාර්යම කතා කරනවා. මොකද ඒකේ ඊගොල්ලන්ගේ chip එක හරියට නිකන් මේ පාර Google Pixel එකේ ඊගොල්ලන්ගේ Tensor chip එක ආවගේ. හැබැයි අපි ගත්තොත් iPhone එකේ 2GB RAM එකක් කවද 1GB RAM එකක් අත ඔයගොල්ලෝ දන්නවා කවදාවත් හිර වෙන්නේ නැත්තරම්. ඒ iOS වල තියෙන user experience එක animations කිසිම දෙයක් stuck වෙන්නේ නැතු ගොඩක්ම smooth experience එකක් අවුරුදු ගාණක් පරණ මේ වෙලේදී තියෙන 6S වගේ device එක පවා අපිට experience කරන්න පුළුවන්. 6S එකේ තියෙද්දි තියෙන ලොකුම වල බැටරි ප්‍රශ්නේ. හැබැයි ඒ අරුණන පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවා 2014-15 විතර ආපු device එකක් ඉදිරියට තාමත් අවුරුදු ගාණක් ගිහිල්ලා iOS වල තියෙන smoothness එක මේ දැන් release වෙච්ච අලුත්ම iOS version එක පවා ගොඩක් smoothly තාම 6S එකේ run වෙනවා. ඉතින් RAM එක කොච්චර device එකක් වුණත් ඔයගොල්ලන්ට තේරෙනවා මොකද ඒක ඒගොල්ලන්ගේ device එක. ඒගොල්ලන්ගේ chip එක. ඒගොල්ලන්ගේ device එක. ඒගොල්ලන්ගේ operating system එක. හැම දෙයක්ම ඒගොල්ලන්ගේ. හැබැයි Samsung ලගේ operating system එකක් නෙමෙයි S22 එකේ run වෙන්නේ. ඒක Google ලගේ operating system එකක්. ඉතින් පහුවිදස් කිහිපෙම මම Pixel එක පාවිච්චි කරා. ඉතින් Pixel එකේ Android experience එක නරකයි කියනවා නෙමෙයි. නමුත් Pixel එක ගැන මම ලොකුට සතුරු වෙන්නේ ගොඩක් bugs තියෙනවා. මොකද මම 13 Pro එකෙන් තමයි switch එක නිසා. හැබැයි Android හොඳටම run වෙන ඕනි smartphone එකක් තමයි Pixel කියන්නේ. මොකද Pixel කියන්නේ Google ලගේම device එකක්. Android උත් Google ලගේ. හැබැයි Samsung ලගේ පැත්තරේදී මේක තව සුට්ට වැඩි වෙනස් වෙනවා. මෙහෙමයි. මෙතන කෙනෙක්ට වාද කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ UI එක මෙහෙමයි එහෙමයි කියලා කියන්න පුළුවන්. ඒගොල්ලන්ගේ optimization ගැන කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ වෙනම ඒගොල්ලගේ custom run වෙන OS ගැන කතා කරන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි තේරුම් ගන්න කොච්චර කරත් මේක run වෙන Android. Android run වෙන Google ලගේ නොවන phone එකක experience එක අරගන්න පැහැදිලිවම ඔයගලන්ට තේරෙනවා iPhone එකට වඩා හොඳ performance level එක A4 එක තියෙන්න ඕනි කියලා. ඉතින් මෙතනදී ඔයගලන්ට තේරෙනවා Apple ලගේ phone එකේ එහෙම නැත්නම් iPhone එකේ මේ වගේ benchmark එක අඩුවීමක් සිද්ධ වුණොත් අපට තරමක් දුරට මේක අමතක කරන්න දාන්න පුළුවන්. මොකද අපි දන්නවා මේකේ තියෙන user experience එක ඒගොල්ලන්ගේ OS එක ඇතුළේ අපිට හැම වෙලේ smoothness එක ඒ දේවල් ඔක්කොම තියෙනවා කියලා. හැබැයි Android run වෙන මේ වගේ benchmark එකක් අඩුුනේ කොහොමද කියලා මෙච්චර මේ ඉස්සරහට එන තියෙන phone එකක් කියලා මෙච්චර පරණ phone එකකට වඩා benchmark එක අඩුුනේ කොහොමද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම කියන කතාව වැරදිද තේරුම් ගන්න එපා. දැන් කවුරු හරි ඉන්නවා නම් S21 එකේ හරි ටිකක් අඩු device එකක ඉඳගෙන S22 එකට upgrade වෙන්න බලන කෙනෙක් ඉන්නවා නම් මෙතනදී යාට අනිවාර්යෙන් පැහැදිලිම ලොකු upgrade එකක් තියෙනවා. හැබැයි මම කතා කරන ප්‍රශ්නේ මිල සංසන්දනය කරද්දී. මොකද දැන් ඕගොල්ලෝ දන්න smartphones වල මිල සෑහෙන වැඩි. ඉස්සර අපි රුපියල් ලක්ෂයකට flagship එකක් ගත්තා. දැන් ලක්ෂයකට flagship එකත් යා mid range එකක්වත් ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේ වගේ මුදලකට වියදම් කරද්දී අනිත් තියෙන options එක compare කරද්දී මට තියෙන ප්‍රශ්නේ ඇයි iPhone 13 Pro එකට හරි 13 Pro Max එකට හරි නොයා කෙනෙක් S21 S22 එකට යන්නේ. මම දන්න Android experience කරන්න පුළුවන්. හැබැයි ඊට සාපේක්ෂව අච්චර opportunities තියෙද්දී මොකටද යන්නේ කියන එක. ඒ වගේම Pixel 6 Pro එක තියෙන එක ගැන සලකන්න පුළුවන්. මොකද තරමක් මිලින් අඩු වේවි ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන් නම්. ඉතින් මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. තව පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අපි බලමු ආපෝසරක benchmark එක දිහා. ඔයගොල්ලෝ පෙරති Samsung Galaxy S22 එකේ සිංගල් කෝර් ස්කෝර් එක 1232යි. හැබැයි S22 එකේ හීටින් ඉෂු එකක් තියෙනවා. ඒ කියන්නේ ෆෝන් එක හීට් වෙනවා. සාමාන්‍ය Android ෆෝන් කොහොමවත් හීට් වෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි හීට් වුණාට පස්සේ මේ 1232 තිබිච්ච ස්කෝර් එක මේක අඩු වෙනවා 802කට. හූ 1232 තිබිච්ච ස්කෝර් එක 800 ගානකට අඩු වෙනවා. ෆෝන් එක හීට් වුණාට පස්සේ මම මේ විස්තරගත සෝසස් වල ලින්ක්ස් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මොකද ඔයගලට වෙරිෆයිඩ් සෝසස් බලා ගන්න පුළුවන් මම මේ කියනට වඩා. ඒ වගේ GFX bench result එක තිබිලා තියෙනවා 28 FPS. මේක 19කට අඩු වෙලා තියෙනවා කලින් මම කිව්ව විදිහට රත් වුණාට පස්සේ. දැන් ඔබට තේරෙනවා මෙතනදී ප්‍රශ්න මොකක්ද කියලා. මේක තවදුරටත් තේරුම් ගන්න CPU throttling test එකක් කරලා තියෙනවා. මෙතනදී දැනගන්න හම්බෙලා තියෙනවා ෆෝන් එක විනාඩි 15කට විතර පස්සේ 75% දක්වා performance අඩු වෙනවා කියලා. දැන් ඔබට තවත් තේරෙනවා මෙතන මොකක්ද ගැටලුවක් තියෙනවා කියලා. හරි. මේක software වලක් වෙන්න පුළුවන් hardware වලක් වෙන්න පුළුවන්. හැබැයි මට පේන විදිහට මේක වැඩිම වෙන්න chance එකක් තියෙන්නේ hardware වලක්. හැබැයි මේක software වලක් නම් Samsung ලා ගොඩක් කරලා ඊළඟ update එකක් release කරලා මේක fix කරાવી හෝ යම් තාක් දුරකට හරි fix කරන්න පුළුවන් ඒ කියලා මම විශ්වාස කරනවා. මොකද S22 එක ගන්න ගොඩක් පිරිසක් බලාගෙන ඉන්නවා. ඉතින් සමහර කෙනෙක් මේක hardware වලක් නම්
අපිට S23 එකක් එක බලන් ඉන්නවා. ඉතින් මොකද ඉතින් වීඩියෝ එක ගැන මේ ගැන ඔයා දන්න දේවල් විස්තර අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ ෂෙයා කරන්න නොදන්න නේද දැනගන්න. ඒක පල්ලෙන් තරත බට subscribe button press කරන්න. ඒක ඉස්සරහ මම දාන වීඩියෝස් ඔයා ගාවරම ගෙන ගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එක ආය හම්බ වෙනකම් ඔකල හැමෝටම සුබ දවසක්.